මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. මම දේශපාලනට ආවේ නෑ දේශපාලනින් හම්බ කරගන්න. දේශපාලනින් යැපෙන්නට, සම්ප්‍රදායික විදියට දේශපාලනින් වාහන ගන්නට. මම ආවේ මේ රට වැටෙන බව දැක්කම ඒක රැක ගන්නට ඕන කියලා ඒ චේතනාවෙන්. ඔබ ඡන්දේ දීලා ආපු බොහෝ දෙනෙක් අද ගෙම්බන්සේ පැනලා තියෙන්නේ සමාන අදහස් තියන අයත් එක්ක එකතු වෙන්න නෙමෙයි, සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් තියන දේශපාලන කණ්ඩායමක එකතු වෙලා තමන් වරදානවලට තමන්ගේ ආත්ම ගෞරවය පාවා දීපු, තමන්ගේ රට පාවල දීපු පුද්ගලයෝ. දැන් මගෙන් අහන එක ප්‍රශ්නයක්, දිලිප් ජයවිරට දේශපාලන පරිචයක් නැතුව අර ගෝඨාභය රාජපක්ෂ වගේ ඇනගනී නේද කියලා. කරුණු දෙකක් කියන්නට ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගියේ ඔහුට දේශපාලන පරිචයක් නොමැති වීම නිසාම නොවේ. ඔහු ගෙදර එළෙව්වේ ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ බෑන පොඩ්ඩ. ඒගොල්ලන්ට ඕනුණා වෙන වෙන දේවල් ඉෂ්ට කරගන්නට. බැරි වුණ තැන බාප්පා එළවන තැනටම වැඩ කටයුතු කරේ උන්. ඒක ආරම්භ කරේ පවුලෙන්. ඒ ආරම්භ කරේ නාමල් සහ බැසිල්. ඔහුගේ තිබුණු අඩුපාඩුවකට වැඩිය අන්නර පවුලේ තිබුණු බල සහ ධන කෑදර අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට. ඒ නිසා ඒක මට වෙන්න විදියක් නැහැ. මටත් සහෝදරවරු තුදෙනෙක් ඉන්නවා, දෙන්නෙක් පිටරට. එක්කෙනෙක් ඉන්නවා මේ දැන් ගුවන් හමුදාවේ වෛද්‍යවරේ. මාව එලවන්න මගේ සහෝදරවරු නැහැ. දෙවනියට දේශපාලන පරිචය මාර වචනයක්. මොකද්ද දේශපාලන පරිචය කියන්නේ? අපි දේශපාලන වශයෙන් යම් කිසි ගෞරවයක් තිබුණු පරිචයක් තිබුණු එවුන් අද කොහෙද ඉන්නේ? ඒ කියන්නේ විරිලැජ්ජ නැතිකමට කියන අනිත් වචනය පරිචය නම් මට ඒ පරිචය නෑ. මොකද මං ලැජ්ජ බයට හැදිච්ච ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයට ගරු කරන ශිෂ්‍ය සම්පන්න මිනිහෙක් නිසා. මම කවදාකවත් අවුරුදු 30ක් හිටපු මේ ජාතිකත්ව කඳවුර දාලා ගියේ නෑ. ජාතිකත්ව කඳවුර වෙනුවෙන් පෙනී සිටින එක මලක් වෙනස් කරන්නෙත් නෑ. මේ වෙනුවෙන්ම පෙනී සිටිනවා මරණය දක්වාම මේ භූමියේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.